අද නම් ඒ මාව විතරයි ඉන්නේ. අපි ගිහිල්ලා බලමු අද වීඩියෝ එකට හරියන මාළු ඉන්නවද කියලා. අද නම් දැල් වෙන තීරණ දැල් දෙකයි. බලමු ගිහිල්ලා වීඩියෝ එකක් අරගෙන. අපි දැන් මේ යන්න හදන්නේ. අපි ගිහිල්ලා බලමු දැල් වල මාළු ඉන්නවද කියලා. අද මේක මේ වවුල් මණ්ඩියේ මේ ගස්වල හැමතැනම වවුල්ලු ඉන්නවා. අපි දැන් දැල් ලකුණ තැනට ඇවිල්ලා තියෙන වැව මැද ඉන්නේ. ඒ මාමටත් මේ අද සරු වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනෝ මේ දැල් දෙකේ. මේ දැන් කිට්ටු වෙලා තියෙන දැල් වලට අපි එලන්නේ. කණ්ඩියා ඉනේ, කණ්ඩියා ඉනට එනෝ නිල්ලන්ඩෝ. ඒකට එනෝ සාමාන්‍යයෙන් කොරලි එනෝ, කැටලව් වෙනෝ, රොහු වෙනෝ. අපි අද බලමු දැල්වලේ සරු වෙලා අනිවාර්යෙන් තියෙන්න ඕන මාමට. එහෙමනේ. ඒ දැල්පල අන නිල්ලන්ඩෙක් ඉන්නෝ. ඔව් දසමයෙන් ඉන්නේ නේ. දැන් වැදුනේ නේ. ඒගොල්ලොන්ට තමයි නිල්ලන්ඩෝ කියන්නේ. ඒ කහන්ඩින්ද? ඒ වර්ග දෙකක් ඉන්නවද මාමේ? වර්ග දෙකක් ඉන්නවනේ. තාම හැදීගෙන නෝනේ. එතනනම් ඉස්සෙක් ඉන්නවද කොහෙද? මාම දැක්ක දැලේ ඉස්පිල්ලාවක් හෙල්ලෙනෝ. අන්න නිල්ලන්ඩෙක් ඉන්න එතන. මාමා ඒ ඉස්ස දැක්ක එතන අර තියෙන ඉස්පිල්ලාව හෙල්ලෙනෝ යටට යනෝ. අපි දැල අකුලනේ මේ ඉස්ස ගත්තේ. අපි මගින් එන ගමන් දැක්ක ඉස්ස ඉන්නෝ එතන ඉස්පිල්ලාව හොල්ලනෝ.
අල්ලගෙන ඉන්නේ නේ. ඔව්. රාගන ඉන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා. අපි මේ මගින් ඉස්පිල්ලා හෙල්ලනේ බලන්න ඉස්සෝ දවල් වෙනකොට කඩා ගන්නවා. මොකටද ඉබ්බකට දැහුවොත් ඒවරයි. මේ ඉස්සෝ ඉබ්බ කනෝ මේ මෙහෙම ඉදි දවල් වෙනකොට ඉබ්බොන්ට පේන්න බලනෝ. ඒක නිසා ටක් ගාලා ගලව ගන්න ඕන නැත්නම් අදනම් පොඩ්ඩක් දවල් වෙලා ආවේ. පටලවා ගත්තම බේරනෝ බොරුනේ. ඒකත් පරණ දැලනේ. අපි බලමු දැන් දැල අකුල ගන්න යන්නේ දැන් නම් දැල පැත්තට ගිහිල්ලා බලමු දැන් කලබර දාලා තියෙන්නේ ඈ යනවනේ බුලාව කිඹුලා උතද යනවනේ ඌ යනවා ගොඩට යනකන් යනවා යනවනේ ඔව් ඒකලා කන දුවලංකා දැක් අපි හිතුවද ගන්න මාර මණ්ඩි අරන් ගිහිල්ලා අරන් ගිහිල්ලා එයා හිතන් ගිහිල්ලා තිබුණේ මේ කුරු ඉස්සලයි විනාශ වෙනවනේ. අපි මේ අලුත් දැල බේරගෙන ගමන් ඉන්නේ. මේ අලුත් දැල එක කොටක්වත් ඉරිල නෑ ඒකේ. මේක වෙලුව කීයේ මාමේ? ඕක මේක තනි වෙලුව. තනි වෙලුවනේ.
මම ගහස්සේද ඉස්සෝ ඉන්නේ ගහවල්ලේ ඉන්නේ නේ මේ ගහ කොටු කරලා ගහන අයිටම් මත මේ ගහ තියෙන්නේ නේ දැලිරනනේ සෝදින්නේ නැහැ නේ අන්න තව 20ක් ඉන්නවා එන්න නිල්ලන්නේ නෙමෙයි එකක් ඔය එන්න නිල්ලන්නේ මේගොල්ලෝ එන්නේ මෙන්න මේ තියෙන ලොකු ගහ අස්සර තමයි එන්නේ රැට රැට එනකොට ඉතින් මේ දැලේ පටලැවෙනවා මම හැමදාම එල්ලනො ටැං වෙනස් කරන්නේ නැහැ එහෙම මේ කියන්නේ ඉස්සෝ අන්න හැව ඉස්සෙක්ගේ අන්ටන්න කඩා ගත්ත නිමයි අපරාධය අන්ටක් කැනවා කියන්නේ අපරාධයක් ඒක ඒයි හැව මාරු කරපු එක්කනේ ඒක ජෙල් එක වගේ නේ මමයි අතන බිබුල් පාරක් දැම්මා. ඉතල ඇවිත් ඉන්නේ සද්දන්නේ නැහැ. රොඩු නැති තරමට ලේසි නේ. කොරලියෙන්නේ නැහැ නේ මාමේ අයිනට නේ. නෑ එනවා මේ වදින්නේ නැහැ. වදින්නේ නැහැ නේ. තව ඉස්සෙක් ඉන්නවා මේ කටිය හැම එක්කෙනෙම මට මැසේජ් කරලා දෙමුනා ඒ ඉත අයින් කරන්නේ කියලා මේ මාමට කියන්නේ කියලා ඒ ඉති අයින් කරන්නේ නැත්තේ ඒ ඉති අස්සර තමයි ඒ ඉස්සෝ එන්නේ එතකොට තමයි ඉති අස්සර එනකොට තමයි දැල්වල වදින්නේ ඒ ඉති අස් කරාම පස්සේ ඉස්සෝ එන එක අඩු වෙනවා ඒකයි ඒ දැල එල්ලන තැනම අපෝ මේ ඒ අත්තු කෑලි දාන්නේ කට්ටිය ගොඩවත් දෙනෙක්ම මට කියලා තිබුණේ මාමට ඒ අත්ත වැවෙන් ගිහින් දාන්නේ කියලා පැත්තකට අත්ත අස්සේ හිටපු ඉස්සෙත් තමයි මේ වැදිලා තියෙන්නේ දැන් ඒ ගෑනු ඉස්සෙන්නේ මායි කුටම් බලාගෙනමයි එන්නේ නේ ඔව් කුටම් බලාගෙනමයි අතු බලාගෙන නේ අතු අස්සේ තමයි රින් ගන්න කුටම් වලයි නේ කෑමට එන්නේ නේ මාළු කට්ටිය දඩයන් කරන ලේසි නේ මාළු නෑ නෑ අර දෙවල එහෙම කනෝ නේ මාළු පැටවුණු කනෝ නේ මාළු පැටවුණු කනෝ මෙන්න මේ ලොකු ගහ ඒ කට්ටිය ගයක් කරගෙන තමයි තියෙන්නේ. කොහොම අස්සර රින්ගන්නේ එතකොට තමයි. අපි චූටි පොඩි කවර් එකක් කරලා තමයි තියෙන්නේ දැලේ. ඒගොල්ලොන්ට පහසුවෙන් එන්න පුළුවන්. කඩලවක් කරන්නේ නැද්ද? නෑ කඩු සීනෝ මේ මොකද්ද? වතුර දෙන්න කිව්වා. එහෙනම් ඔබේ බිය පොත් දෙන්න කවදිනේ? වැඩක් නැහැ නේ. ඒක
ඉන්නවද එතන? ඉස්සෙක් ඉන්නව එතන. ඒ කොටන් අස්සේ හිටපු ඉස්සෙක්ගේ අනේ ගියා. ඒ අණ්ඩා කරනනේ. හැව ඉස්සෙන්නේ. එතන පටලැවිච්ච තැන හැවෙක් හිටියේ. මේ පර්ණෑව. පර්ණෑවනේ. කඩාගෙන යනවා නේ ඉතින් මල්ල වලට ඇයනේ